මේ වීඩියෝ එකද කරන්නේ ගොඩක් අය ඉල්ලපු දෙයක්. ගොඩක් අය ඉල්ලුවා මේ ඔන්ලයින් රැපිඩ් රෙවනිව් ප්ලෑන් එකටත්, ඒ කියන්නේ ග්ලෝබල් ප්ලෑන් එකට අමතරව ලංකාවේකටත් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන් චාන්ස් එකක් හදලා දෙන්න කියලා එක අපි මේ වෙනකොට හදලා තියෙනවා. මේක ඇත්තට මම අපෙක්සෝරා අයිබෝන් අපෙක්සෝරා 2024 තමයි එළියට දාන්න හිතන් හිටියේ. හැබැයි පොඩි ටෙක්නිකල් ප්‍රශ්න ටිකක් හින්දා ඒක ඩිලේ වුණා. ඒකින්ද අද ඔයාලට මේක දෙනවා. ඔයාලට පුළුවන් දැන් ඔයාලගේ රෙෆරල් ලින්ක් එක යවන්න. මේක කලින් මීටඩිය හොඳ තත්ත්වේ නැති එකක් අපි ග්‍රෝවින් ප්ලෑන් එක යූස් කරා. දැන් ඒක රැපිඩ් රෙවනිව් ප්ලෑන් එකට ගෙනල්ලා තියෙනවා. මේ නෙට්වර්ක් කියන ටැබ් එකේ රෙෆරල් ලින්ක් කියලා අලුත් මෙනු එකක් ඔයාලට ඇවිල්ලා ඇති. මේ මෙනු එකට ගිහලා මම මේ ඉන්නේ ටෙස්ටින් අකවුන්ට් එක, මේ නම් ගැන කලබල වෙන්න වෛතිකාරයෝ අකවුන්ට් එකේ. මෙතන ඒ නෙට්වර්ක් තමන්ගේ නම්බර් එක හරි එහෙම නැත්නම් නෙට්වර්ක් එකේ පහල ඉන්න ඕන කෙනෙකුටත් ඔයාලට මේ ලින්ක් එක හදලා දෙන්න පුළුවන් සපෝට් එකක් විදිහට. මෙතන ඉඳන් මේ විදිහට වැලඩේට් කරලා ඔයාලගේ RRP ස්පොන්සර් රැපිඩ් රෙවනි ස්පොන්සර් දාන්න අර එක A2B කියන හෙඩ්ස්, ඊට පස්සේ සයිඩ් එක දාගන්න රැපිඩ් ප්ලෑන් එකේ. මේකෙම අපි ග්ලෝබල් ප්ලෑන් එකේ සයිඩ් එකත් අපි දාගන්නවා ඉස්සරහට ඕන වෙන හින්දා. මෙන්න මේ ටික ෆිල් කරලා ඔයාලට පුළුවන් කෝඩ් එක මේ රෙෆරල් ලින්ක් එකක් ජෙනරේට් කරගන්න. මේ රෙෆරල් ලින්ක් එක කොපි කරලා ඔයාලට වට්සප් හරි මොකක් හරි මාර්කෙටින් සෝෂල් මීඩියා එකකින් ඔයාගේ ජොයින් කරගන්න ඉන්න කෙනාට යවන්න පුළුවන්. යවලා මෙන්න මේ විදිහට පහසුවෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම එකක් කරලා පෙන්නන්නම් මේකෙම. මෙන්න මේ විදිහ එකක් එන්නේ. රෙජිස්ටර් වෙන එක හරිම සිම්පල් කරලා තියෙනවා. මෙතන එක නේම් විත් ඉනිෂියල් විතරයි අපිට දාන්න ඕනේ. මෙතන කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. මේක ලංකාව තමයි, මේ ප්ලෑන් එකේදී ලංකාවට විතරයි මේක අපි දාලා තියෙන. මේකම පිටරටටත් දාන්න පුළුවන්. එනවා මේක ශ්‍රී ලංකා යූස් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට අලුත්ම ඔප්ෂන් දෙකක් තියෙන එකක් ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙන්නත් පුළුවන්, අනිත් එක වට්සප් එකෙන් රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. මම වට්සප් එකෙන් රෙජිස්ටර් වෙන එක මොබයිල් ෆෝන් එකකින් කරලා පෙන්නන්නම්. දැනට මම ඊමේල් එකකින් යන්නේ එක රෙජිස්ටර් වෙන විදිහ මම මෙතන පෙන්නන්නේ. ඊමේල් එක ගිහිල්ලා ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. දාලා OTP එකක් ඔයාලට ඊමේල් එකට එනවා. මෙන්න මේ විදිහට ඔයාලගේ ඊමේල් එකට ඊට පස්සේ OTP එක ඇවිල්ලා තියෙයි. මේ OTP එක කොපි කරලා ඒ OTP එක දාන්න මෙතන වැලිඩේට් OTP කියන තැනට. ඊට පස්සේ ඔයාලට මෙතන පාස්වර්ඩ් එක ගහන්න එනවා. මේ පාස්වර්ඩ් එක මතක තියාගන්න ඉස්සරහදී යූස් කරන්න. මේක සිම්බල්ස් සහ නම්බර්ස් කැරක්ටර් සිම්බල්ස්. මෙන්න මේකේ තියෙනවා ද පාස්වර්ඩ් ෆීල්ඩ් මස් බී කන්ටේන් 8 කැරක්ටර්ස් ඇට්ලීස්ට් 1 ලෙටර් 1 ඩිජිට් 1 ස්පෙෂල් කැරක්ටර්. මේ විදිහට අනිවාර්යෙන් දාන්න, නැත්නම් පාස්වර්ඩ් එක සේව් කරන්න ඔයාලට බැරි වෙයි. ඒක රෙජිස්ට්‍රේෂන් එක හදන කෙනාට පොඩ්ඩක් දැනුවත් කරන්න. ඉට්ස් මේ 18 ඉයර්ස් වලට වඩා වැඩි සහ ටර්ම්ස් කන්ඩිෂන් වලට ඇසෙප්ට් කරනවා කියන ටික් දෙක දාලා සයින් අප් එක ක්ලික් කරන්න. හරිම සිම්පල් විදිහට මේ විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන තියෙන ලොගින් බටන් එකෙන් ලොගින් එකට ගිහිල්ලා මේකේ ආපහු ලොග් වෙන්න පුළුවන් ඒ අලුත් කෙනාට. එතකොට මේකේ තව දෙයක් කියන්න තියෙනවා. මේකේ රෙජිස්ට්‍රේෂන් කෝඩ් එක එන්නේ එයාගේ ඊමේල් එකටමයි. දැන් ඒ ඊමේල් එක ඇවිල්ලා ඉතින් මේ තියෙන ඇක්ටිවේෂන් සක්සස් වෙලා එයාගේ කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ කෝඩ් එකකින් එයාට ලොග් වෙන්න පුළුවන් සිස්ටම් එකට. මෙන්න මේ විදිහට අර අපි ලොග් වෙන මයි ඔෆිස් එකෙන් එයාට සිස්ටම් එකට ලොග් වෙන්න පුළුවන්. මෙතින් තව කියන්න විශේෂම කාරණයක් තියෙනවා. මෙයාගේ දැන් අපි ලොගින් එක ඉක්මන් කරගන්න ඕන හින්දා අපි පොඩිම ස්ටෙප් ටිකකින් තමයි එයාව ලොග් කරගන්නේ. ඒතර අපිට මෙතන එයාව පසුව දැනුවත් කරන්න වෙනවා මේ ප්‍රොෆයිල් එකේ එයාගේ අනිත් ඩීටේල්ස්, මේ බැංක් ඩීටේල්ස්, අර අපි සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේදී ෆිල් කරන ඩීටේල්ස් ටික එයාට ෆිල් කරගන්න කියලා. නැත්තම් ඔයාලා මේක ෆිල් කරවන්න එයාලගේ එකට ලොග් වෙලා ඒක පස්සේ කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ට්‍රයි කරන්න ඕනේ මේ
කෙනෙක් ඇතුළට ගන්න එක පහසු කරන එක එකයි මම සිම්පල් ස්ටෙප් එකකින් මේක හදලා දීලා තියෙනවා කට්ටියට. ඊට පස්සේ එයාලට ලෝයල්ටි ෂොප් එකට ගිහිල්ලා එයාලගේ ප්‍රොඩක්ට් පර්චස් කරන්න පුළුවන්, නැත්නම් ඔෆිස් එකකින් පර්චස් කරන්න පුළුවන්. මේ පහසුකම අද ඉඳන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රැපිඩ් රෙවිනිව් ප්ලෑන් එකටත්. ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න, මං ඒවා විසඳලා දෙන්නම් රෙජිස්ට්‍රේෂන් එක යන වෙලාවේ. තවත් විශේෂ දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ, මේ විදිහට ඔන්ලයින් රෙජිස්ටර් කරද්දී ඒ රෙජිස්ටර් කරන කෙනාගේ මේ නෙට්වර්ක් එකේ අර හෙඩ්ස් ටික ඔටෝ හැදෙන්නේ නැහැ. ඒක ඔයාලට මෙතන එයාලගේ ලොගින් එකට ගිහින් ඇරේන්ජ් එකට ගිහින් මේ ඩබල් ස්ටෝර්ද මල්ටි ස්ටෝර්ද කියලා ඔයාලා කැමති විදිහ බලලා ඒක ජෙනරේට් කරගන්න වෙනවා, ක්‍රියේට් කරන්න වෙනවා. ඒකත් මතකේ තියාගන්න, නැත්නම් මෙයා ගැටින් අලුත් අය රෙජිස්ටර් කරද්දි මේ හෙඩ්ස් නැතුව තමා රෙජිස්ටර් වෙන්නේ. මොබයිල් ෆෝන් එකකින් කරන විදිහ මම මොබයිල් වීව් එකකින්ම ඔයාලට මේ අප්ඩේට් එකක් තව ටික වෙලාවකින් මම එවන්නම්.